හොඳයි දැන් අපි බලමු දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ කොහොමද මේ නිමැරදිව අපි මේ කොපිරයිට් ක්ලේම් එක හදාගන්නේ කියලා. එන ඔයගොල්ලෝ දන්නවා අපි කවුරුත් චැනල් කරන්නේ කොයිම හරි විදියකින් මේ වැඩේ සාර්ථක කරගෙන කිසිම කියන්නේ චැනල් එකට හානියක් නොවි ඉදිරියට උපරිම සාර්ථකව මේ අපේ චැනල් එක කරගෙන යන තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වගේ කොපිරයිට් ක්ලේම් එකක් ආපුවම නිමැරදිව අපි මේ දේ හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මම මේ විදිහට මගේ චැනල් එකට යනවා ගිහිල්ලා කන්ටේන් එක මෙතන කන්ටේන් කියලා තියෙනවා. එතන ක්ලික් කරගත්තාම ඔයගොල්ලෝ දන්නවා කවුරුත් කන්ටේන් තමන් හදපු කන්ටේන් ටික මේ විදිහට පෙන්නනවා. මම මේ මගේ කන්ටෙන් වල කොපිරයිට් ක්ලේම් එකක් වැදිච්ච වීඩියෝ එකකට තමයි මේ ඔගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ. මෙතන ඔගොල්ලන්ට පේන්නේ නැති මේ කොපිරයිට් ක්ලේම් එකක් මෙන්න මේ වීඩියෝ එකට වැදිලා තියෙනවා. අපි දැන් බලමු මේ කොපිරයිට් ක්ලේම් එක කොයි වීඩියෝ එකටද වැදිලා තියෙන්නේ, එහෙම නැත්නම් ඔඩියෝ එකටද කියලා අපි චෙක් කරලා බලමු. බලන්න නම් ඕගොල්ලොන්ට පේනවා මේ මෙතන තියෙනවා මෙන්න මේ කොපිරයිට් ක්ලේම් කියන තැන. අපි මෙහෙම මවුස් පොයින්ට් එක මේ විදිහට තිබ්බහම සී ඩීටේල්ස් කියලා මෙන්න මේ විදිහට උඩ පෙන්නනවා. මේ මෙතන ඕගොල්ලොන්ට පුළුවන් මේ විදිහට මෙතන ක්ලික් කරගන්න. හරි, ඉතින් මම මේ විදිහට ක්ලික් කරගන්නවා. මෙතන ක්ලික් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ කොපිරයිට් එක වැදිලා තියෙන්නේ මොකටද. මෙතනින් ඕගොල්ලොන්ට පේනවා මේ ඕඩියෝ එකට තමයි මගේ කොපිරයිට් එකක් වැදලා තියෙන්නේ. හරි, විනාඩි 3:40 ගානක ඉඳන් විනාඩි 6 ගානක් දක්වා ඕඩියෝ එකට, බෑග්‍රවුන්ඩ් මියුසික් එකට තමයි කොපිරයිට් එක වැදලා තියෙන්නේ, කොපිරයිට් ක්ලේම් එක. හරි, එතකොට මෙතනින් අපිට උඩ බලා ගන්න පුළුවන් මේ කොපිරයිට් එක කොයි හරියටද මේක වැදලා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා බොක්ස් එකක් වගේ එකක් තියෙනවා. මේ මෙතන මේ බොක්ස් එක ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ කොපිරයිට් ක්ලේම් එක තියෙන හරිය තමයි මේකෙන් ඔයගොල්ලන්ට දිස්සෙන්නේ. හරි, එතකොට දැන් ඔඩියෝ එකට කියලා දැන් ඔයගොල්ලන්ට තහවුරු මෙතන ඔඩියෝ ලාංඡනය තියෙනවා. ඒ වගේම ඔඩියෝ එකේ නේම් එකත් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි කොහොමද මේක ඉවත් කරගන්නේ කියලා බලමු. ඔගොල්ලොන්ට පේනවා දකුණු පැත්තේ. හරි, දකුණු පැත්තේ මුලින්ම මම කියන්න ඕනේ ඔගොල්ලොන්ට, දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ දැන් සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ මුදල් ලිපීම අපිට අත්හිටවල තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් අපිට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ වගේ වීඩියෝ අපේ channel වල තියාගන්න වැඩක් නැහැ. ඒ නිසා තමයි ඔගොල්ලෝ මේ දේවල් හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තම තමන්ගේ channel වල අවධානයෙන් ඉන්න කියලාත් මම නැවත සැරයක් මතක් කරනවා. දැන් අපි යමු මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ දකුණු පැත්තේ තියෙනවා ඩොට් තුනක්. ඔයගොල්ලන්ට පේනවා. හරි, මෙන්න මේ ඩොට් තුන ක්ලික් කරගත්තාම මේ විදියට මෙන්න මේ වගේ අපිට දෙනවා ඔප්ෂන් හතරක් දෙනවා. හරි, ඉතින් එකකින් ඔප්ෂන් හතර මොනවද කියලා අපි දැන් කතා කරමු. මේ පළවෙනි ඔප්ෂන් එක තියෙනවා ඔයගොල්ලන්ට අපිට පුළුවන් මේ කොපිරයිට් වැදිච්ච කෑල්ල කපලා ඉවත් කරගන්න. හරි, මම මේ විදිහට එතන ක්ලික් කරගන්න ඕගොල්ලොන්ට පෙන්වන්න අවශ්‍ය හින්ද දැන් ඕගොල්ලොන්ට පේන විදිහ මේ කොපිරයිට් වැදිච්ච කෑල්ල මෙතන මෙන්න මේ විදිහට මාක් වෙලා තියෙනවා. මේක කන්ටිනියු කරොත් මේ කෑල්ල එහෙම්මම යනවා කියලා තමයි අපිට මෙතනින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කොයි විදිහටද මේක වෙන්නේ කියලා අපිට හරියටම චෙක් කරගන්න ඕන නම් මේ මෙතන ප්‍රිව්යු කියලා තියෙනවා මේ බටන් එකක්. මෙන්න මේ ප්‍රිව්යු එක මේ විදිහට ක්ලික් කරගත්තාම බටන් එක ඔන් කරගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් බලන්න මේක කොයි විදිහටද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේක ප්‍රොසස් එකක් ගිහිල්ලා ඊට පස්සේ සම්පූර්ණම ඔයගොල්ලන් මේ වැඩේ සිද්ධ වුණාට පස්සේ බලනට වැඩිය මේ ප්‍රිව්යු බටන් එක ඔයගොල්ලන්ට ආධාරයක් වෙනවා මේක කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා ඔයගොල්ලන්ට බලාගන්න. ඒ නිසා බලා ගන්න පුළුවන් මෙතන ප්ලේ කරාම කොයි විදිහට සිද්ධ වෙන්නේ කියලා පෙන්නනවා.
ඇතරම මෙතනින් සිද්ධ වෙන්නේ මේ සම්පූර්ණ මේ කෑල්ල කැපිලා ඉවත් වෙලා යන එක. ඉතින් ඒක මම මට මේ වෙලාවේ මට එහෙම අවශ්‍යයක් නැති හින්දා මම මේක මේ විදිහට කැන්සල් කරගන්නවා. හරි. මොකද මේ සම්පූර්ණම කෑල්ල මේ අවස්ථාවේ මට අයින් කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා මම ආයෙත් සැරයක් යනවා මේ බටන් මෙතන ඩොට් 3ට ගිහිල්ලා ආයෙ ක්ලික් කරගන්නවා. දැන් අපි බලාගත්ත මෙතනින් කොහොමද මේ පළවෙනි ඔප්ෂන් එකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා නැවත සැරයක් මම ගිහිල්ලා මේ විදිහට පෙන්වන්නම්. මෙන්න මේ විදිහේ chart එක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ preview එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ continue දෙන්න පුළුවන්. හරි. මීළඟට මම පෙන්වන්නම් දෙවෙනි එක. දෙවෙනි එක තියෙනවා අපිට replace zone කියලා. replace zone එකෙන් වෙන්නේ ඇත්තටම මෙතෙන්ට හරියන විදිහේ අපිට තවත් background music එකක් YouTube එකෙන්ම select කරලා දෙන්න පුළුවන් no copyright එකක්. හරි. එතකොට මේක මම මේ විදිහට click කර ගන්නවා. ඔයගොල්ලන්ට පෙන්වන්න අවශ්‍ය හින්දා. දැන් මේක click කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන replace zone කියලා. මෙතන මෙන්ද වම් පැත්තෙන් අපිට background music ටිකක් දීලා තියෙනවා. නැවත සැරයක් මම මේ විදිහට කියලා පෙන්වන්නම්. ඩොට් 3 ක්ලික් කරගත්ත මේ විදිහට රීප්ලේස් එක මෙන්න මේ ආකාරයට මෙතනින් ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහේ chart එක දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ මෙතනින් play කරලා බලන්න. ඔයගොල්ලන්ට හරියන music එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට හරියන music එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට කෙලින්ම add කියන बटन के मे विधि क्लिक करता मगलोटो ऑटोम मे अदाल स्थान मेक ऐड हर इत बस उगलोट मैंने मे हर या मदि वगे तेरना उगलोट पुलवा ये सोनिक आई मैं तिंट दागा हर एम विन सोनिक दागा पुलवा हर थिंग ए विधिता मेतनी उगलोट पुलवांग रीप्लेस करगा වෙනත් මියුසික් එකක් දා ගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මෙතනින්. ඔයගොල්ලන්ට ප්ලේ කරලත් මෙතනින් බලා ගන්න පුළුවන්. හරියටම මේ පොයින්ට් එක මෙතෙන්ට ඇදගෙන හරිද? දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන තැනට පොයින්ට් එක ඇදගෙන මෙතනින් ඔයගොල්ලන්ට ප්ලේ කරලා බැලීමේ හැකියාව තියෙනවා. හරි? ඉතින් ඕනනම් ඔයගොල්ලන්ට ප්ලේ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්نين හරි ගස්ස ගන්න. අපිට ඕනේ ඇත්තටම මේ කොපිරයිට් ක්ලේම් එක ඉවත් කරගන්න. ඒ නිසා අපි කාටවත් මුදල් උපයලා දෙන්න අවශ්‍යයක් නැහැ මේ වීඩියෝ වලින්. ඒ නිසා අපිට පුළුවන් හැකියාව තියෙනවා මේක ප්ලේ කරලා බලලා අපිට හරියන මියුසික් එකක් මෙතනින් ඇඩ් කරගන්න. හරි. ඊට පස්සේ අපි බලමු දැන් ගිහිල්ලා මීළඟ ඔප්ෂන් එක මොකද්ද කියලා. මම මෙතනත් සර්ව් කරන්නේ නැහැ. මීළඟ ඔප්ෂන් එක බලා ගන්න අපි ආයෙ යනවා මේ විදියට ගිහිල්ලා මේ මියුට් සෝන් කියලා තියෙනවා තුන්වෙනි ඔප්ෂන් එකක් හැරීට අපිට දෙලා මේ මියුට් සෝන් එක ගාව මම මේ විදිහට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අර වගේම බොක්ස් එකක් දීලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහේ chart එකක් දීලා තියෙනවා. හරි. හරිද? මේ පළවෙනියටම ඔයගොල්ලන්ට දීලා තියෙනවා මියුට් සෝන් ऑल के ऑप्शन हर मेक मिथन टीक दुगलोट मे प्रिव्यू गील चेक बला पुलवा कोई भी दीर मेक म्यूट इवागेम मैंने मे ऑप्शन दीला पुलवांगलोट मिथन प्रिव्यू वेक दीला चक्ल बला कोई भी दीर मे वेडे सिद्धवेला हर एम बललांट पुलवा मिथनी आवश्यक ऑप्शन सेलैक् मिथन प्रिव्यू वेक बल मैंने मे विधि मेतन कंटिव दें हर मेतन म्यूट ऑल के ऑल म्यूजि उगलंट म्यूट पेवी इवागेम देवनीर दीन म्यूट उगलंट उगलोंगे बैकग्राउंड म्यूजि के साउंड इतरा म्यूट पेवी हर ये विधि मेतन सेलैक्ट दीने हर कोकटत्गलो गील मे विधि मेतन प्रिव्यू चक्कर इट पास उगलोट पास मे वेडे करगा बलागा मे प्रिव्यू मे मे विधि मगे पेरना
ඒකයන මෙතන මියුට් ඕල් සෝන් කියන දෙන එකේ අපේ වොයිස් එකත් එක්ක තමයි මෙතන නැති වෙලා යන්නේ. එනිසා මම මෙතන මේ ඔප්ෂන් එක තෝරගන්නේ නැහැ. මම නැවතත් යනවා මියුට් සෝන් කියන තැනට ගිහිල්ලා මේ විදිහට පහලට යනවා. පහලට ගිහලා මියුට් සෝන් ඔන්ලි කියන එක මේ විදිහට ක්ලික් කරලා මෙතන ප්‍රිවියු එක අපි බලමු. කොයි විදිහට සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට නැවත සැරයක් ප්ලේ කරලා බැලීමේ හැකියාව තියෙනවා මෙතනින්. ප්‍රිවියු එක කොයි විදිහට සිද්ධ වෙන්නේ කියලා මේක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතනින් මට ප්‍රිවියු එක පෙන්වන්නේ. ඒ කියන්නේ මේකේ අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විතරක් මියුට් වෙලා මෙතනින් අපිට සිද්ධ වෙනවා මේ වැඩේ. හරි. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එක තමයි මම මෙතනදී තෝරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේක මම මේ විදිහට කන්ටිනියු දෙනවා. හරි. කන්ටිනියු දීලා මියුට් කියන තැන මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් මේ විදිහට එඩිටින් ප්‍රොසස් කියලා එකක් යනවා. එඩිටින් ප්‍රොසස් එක කොහොමත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ වීඩියෝ එකේ ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ කොපිරයිට් එකේ වැදිච්ච තරමේ හැටියට තමයි මෙතන වෙලාව තීරණය වෙන්නේ. ඒ වගේම YouTube එකේ ඒ වෙලාවේ network එකේ හැටියට මේ වැඩේ සිද්ධ වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මේක ක්ලෝස් කරලා දාලා මෙතනින් අයින් වෙන්න උනත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ගේ වීඩියෝ එකේ. හරි. ඔයාලගේ වීඩියෝ එක ආයෙ මෙතන රී ප්‍රෙස් එකක් මම දාලා පෙන්නන්නම්. රී ප්‍රෙස් එකක් දාලා ඔයගොල්ලෝ නැවත ගිහිල්ලා බැලුවාම වීඩියෝ එකට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රොසස් එකක් යනවා වීඩියෝ එක මේක මියුට් වෙලා හැදෙනකම්. ඔයගොල්ලන්ට දැන් මෙතන බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ චෙක් ඉන් කියලා වැටලා තියෙනවා. මේ විදිහට මේ චෙක් ඉන් එක මේක ගිහිල්ලා ඉවර වෙන්න ඕනේ. මේක හරියටම හරි ගැස්සෙන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කරන්න කිසිම දෙයක් නැහැ වෙන. මේ විදිහට මේ චෙක් ඉන් එක ගිහිල්ලා ඉවර වෙනකන් ඔයගොල්ලෝ මෙතන ඉන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ චෙක් ඉන් එක ගිහිල්ලා වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රොසස් එක ඉවර වෙලා මෙතනින් සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ මේ මොනටයිස් මෙතන ටැබ් එක ඔන් වෙලා තියෙනවා. කියන්නේ ඇඩ් ප්ලේ වෙන්න දැන් සුදුසුයි කියලා ඔයගොල්ලන්ගේ වීඩියෝ එක ඔගොල්ලන්ට මෙතන බලාගැනීමේ හැකියාව තියෙනවා. අපේ නාලිකාවට ඔයගොල්ලෝ අලුත් නම් අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා වැදගත් වෙන වීඩියෝ අපි ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සුබ දවසක් හැමෝටම.